චින්තනය ශූන්‍ය වනාානං එයා රහතෙක්. රහතුන් අතර කෙනෙක් නැවත නූපදෙන. ඉතින් එයාගේ අපි සියලු බන්ධන නැතිකරපු මනුෂ්‍යයගෙන් හැඟීම් ගැන ප්‍රශ්න කරන්නේ ඔක්කොම අවසන්. මඟාන හැඟීම් තිබුණම මොකුද කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඒවයි රහතුන් ළඟ තියෙනවා. හැබැයි මුල් නෑ. එච්චරයි තියෙන ප්‍රශ්නේ. නැත්තං ඔය කියන විදිහට රහතුන් මහා කළුගල් වගේ මිනිස්සු යාතියන්නේ. කළුගල් වගේ එකක් තියෙනවා. දෙකම තියෙනවා. ඒකවත් මුල් නෑ. මුල නැති නිසා හරිම මෘදුයි. මෘදුයි. ඒගොල්ලෝ රහතුන්. කාරුණිකයි. බලන්නර රාහුල කුමාරයා ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉවර වෙලා දැන් බුදු වෙන්න පටන් ගත්තෙත් මොකක් කියලාද? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා තමයි ගෙදරින් ගියේ. ආයිකරේ මොකක්ද ඇවිල්ලා? ආයේ ඇඟිල්ලෙන් එල්ලිලා කතා කරගෙන ගියා. යන ගමන් මොකද්ද කිව්වේ? සුඛාතේ සමන ඡායා. ඔය ශ්‍රමණයන් වහන්සේගේ හේවනැල්ල මට හරි සීතලයි කිව්වා. එතන මොකද්ද කිව්වේ? බලයන් අත ගහලා දාපන් පස්සෙන් වරෙන්. එහෙම කිව්වේ නෑ. අතේ එල්ලිලා යන්න දුන්නා. අභිනිෂ්ක්‍රමණය කළේ කවුරු ඉපදිච්ච නිසාද? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. බුදුවෙල් ඉවර වෙලා ආයි ගෙදෙට්ට ඇවිල්ලා මාලිගාවට ඇවිල්ලා මොකද්ද කරේ එතකොට? නැවත ඇඟිල්ලෙන් අල්ලගත්තා. ඇඟිල්ල අල්ලගෙන එක්කගෙන ගියා. සුඛාතේ සමන ඡායා. ඒ බුදුවරු ඒගොල්ලෝ. ඒගොල්ලෝ යන්න ඕන තැනට ගියා. ඒ යනකං ඒගොල්ලන් තිබිච්ච බාධාවල් ඔක්කොම අයින් කරගත්තා. ගිහිල්ලයි අවසාන නිෂ්ඨාවට ළඟා වුණයින් පස්සේ උපරිම වින්දනයට තෘප්තියට සතුටටපත් වෙලා අවසන්. ඊට පස්සේ ළමයා ඔඩොක්කුවේ තියාගත්තත් කිසිේ ප්‍රශ්නයක් නෑ. බුදු කෙනෙක්. නමුත් අභිනිෂ්ක්‍රමණය කළේ මොකක් නිසාද? ඒ ළමයා නිසා. ඊට පස්සේ බුදු වෙලා ඇවිල්ලා මොකද්ද කරේ? ඒ ළමයා ඔඩොක්කුවෙන් තියාගත්ත. එතකොට අර මිනිස්සු බනින් නැද්ද? බනිනවා. ඇයි බනින්නේ? පේනවනේ, පේනවනේ ළමයෙක් ඉපදුනා, බැඳීමක් ඇති වුණා කියලා අන්න අතහැරලා දාලා ගියා. අන්න දැන් බුදුවෙලා ආයි ළමයා ඔඩොක්කුවේ තියාගත්තා. බුදු කෙනෙක්. එච්චරයි. එයාට කිසි බැඳීමක් කිසිවක් ගැන නෑ. අවශ්‍යතාවේදී මැදිහත් වීමක් පමණක් තියෙනවා. කොබලන්න මේ කියනව තේරෙන අය. අවශ්‍යතාවේදී මැදිහත් වීමක් පමණයි පවතින්නේ. කිසිම බැඳීමක් කිසිවකට නෑ. නමුත් කලින් ඒ ළමයා ඉපදිනකොට එයා ලෞකික වූවෙක්. ඒ ඉපදීමත් එක්ක එයාට ගොඩක් දේවල් මතක් වෙන්න ඇති. මෙයාට රජකම අරන් දෙන්න ඕන. මෙයාට උගන්නන්න ඕන. මෙයාව අපරාධකාරයන්ගෙන් බේබද්දන්ගෙන් ආරක්ෂා කරන්න ඕන. කොච්චර බරද. මේ ඔක්කොම දේවල් කළත් මෙයා නිසා මට කිසිවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඥානවන්තම වැඩේ ඉස්සෙල්ලම මම්මූ අතඇරල දාලා යන්න ඕන. ගිහිල්ලා ලෝකයේ නිෂ්ඨාව විමුක්තිය සොයාගන්න ඕන. ඉතින් ඒක හොයාගෙන ඉවරලා එළමේ අතෙල්ලගෙන ගිය කියලා මට නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම එළමේ අතෙල්ලගෙන යන කලින් යසෝදරා දේවියගේ යහන් ගැපට ගියා කියලා මට ඒක ප්‍රශ්නකුත් නෑ. මොකද බුදු කෙනෙක්. බුදු කෙනෙක් තමුන්ගේ කලින් දේවින්නාන්සික යහන් ගැබට ඇතුල්ලුනයි කියලා ඒක මොකද තින ප්‍රශ්නය. සිද්ධාර්ථ ඇතුල්ලුනා නන්තම අවුල. බුදු කෙනෙක්. නමුත් සාමාන්‍ය සමාජයන මිනිස්සුට බුදුවරු අඳුනන්න බෑ. දැන් ඇත්තටම ඕගොල්ලෝ ඔක්කොම ඉන්දියාවේ ඉපදිල හිටියන. ඔය පත්‍රකාරොත් හිටියන. සිද්ධාර්ථ තාපසයා සම්බුද්ධත්වයට පත්වෙලා සුද්ධෝදන රජුරන්ගේ මාලිගාවට ඇවිල්ලා යසෝදරා දේවීගේ යහන්ගෙපට ගියාම යසෝදරා දේවීන් වහන්සේ කකුල් දෙක කෙන්ඩ අල්ලගෙන හොඳටම අඬලා බුදු සිරුරේ කඳුළු ගාලා තමුන්ගේ ආවේගය හැඟීම් සියල්ල පිට කළ අවසන් කළා. බනින්නේ නැද්ද ඇත්තටම? ඈ බනිනවා. මේ බුදුවරු මෙහෙමද? ගෑනුන්ගේ කාමරවලට යනවද? ඔව් ගෑනුන්ගේ කාමරවලට යනවා බුදුවරු. ඊට පස්සේ සවත්නුවර ජේතවනාරාමය කියන්නේ මෙන්න මේ වගේ පන්සලක් මහා තාප්ප බැඳලා
කිසි කෙනෙකුට එන්න බැරිව ආරක්ෂාව දාලා මිනිස් බොහොම පිළිවලට වාඩි වෙලා ඉන්න. පොත්පත්වල තියෙන දම් දෙසන වෙලාවකට ඉදිකට්ටක් වටනත් ඒ සද්‍යය එනවා. කිසි කෙනෙක් කතා කරන්න කිඹුහුමක්කත් අරින්නෑ කියල තමයි සූත්‍ර කරුණුල තියෙන ඒක තම මෙතන තියෙන්නේෙත්. දැම් මෙතෙන්ට කවරට අම්මන්ඩි කෙනෙක් ඇඳුන් නැතුව ආවොත්. මංකොත් නංග එන්න මෙහිහල වාඩි වෙන්න කියලා. මෙවුම් මට බණිනි නැද්ද. මහනි බයිනවද නැද්ද කියලා. පල්ලු යන්න බනිනෝ. අපට තමයි සුතුවෙන්දු. අපට තමයි නීති. අපට තමයි කැනෙත් මේ ධනෙන් පහලට අඳින්න ඕන මේක පන්සලක් මෙතන පිළිවලට එන්ඩ ඕන අර අම්මන්ඩි අර ඇඳුන් නැතුවා හම නංගේ මේ වරෙන් කියලා මෙතනින් වාඩියන් කියලා වාඩි වෙන්න කිව්වා. මංහන ප්‍රශ්නය. ගෞතම බුදුහාමුදුරන්ට ඔය පටාචාරාව ඇවිල්ලා ඔය විදියට බණ ඇහුවහම කී දෙනෙක් බැනල්ලා නෙන්දා කල්ල අපහස කල්ලා පවපුරෝගෙන අපාගත වෙන්න ඇද්ද. නැගලද කිය. ඒ බුදුන් ඒ අඥ්ඥානයන්ට නොතේරෙන නිසා බුදු කෙනෙක් ඒ බුදුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තනම බුදුන්ට සියලුම මනුෂ්‍ය වර්ගයා නිරුවත්ව තමයි පේන්නේ. අපි දැකලතනට චිත්‍රපටිවල හැම කන්නාඩි පෙන්න්නන මිනිසු දිහා බැලවා නිරුවත්තු පේනවා. මටමි සියලු දෙනාම මගේ ඉදිරියේ නිරුවත් වෙලායින් එමගලට තේරෙන්න ඒක. මිනිස් විතන් ඉන්න ඇඳුම් ඇඳහම තමුන්ගේ ඔක්කොම හොර තක්කඩි වංචා සියලු පාපය රෙදිවලින් වහන්න පුළුවන් කියලා. උඹල හිතන විදිය වැරදි. උඹලාගේ සියලු පාපය මට හොඳර තේරෙනවා. ඒකයි මම කියන්නේ සියල්ලෝම නිරුවත් කියලා. මම ඇඳුම් ඇඳීමක් ගැන නෙමෙයි කතා කළේ. මම කතා කළේ මේ මිනිස්සු පාපය අතේ තියාගෙන ඇවිල්ල මල්ලඟ වාඩි වෙන මිනිස්සු දන්නේ නෑ. එමිසු ලස්සනට ඇඳුම් ඇඳගෙන මේ මල් ගහලා පොට්ටු ගහලා තියෙනවා. ඒත් උන් නිරුවත්. මං කියනවා කල්පනා කරලා බලන්න. මිනිස්සු නිරුවත් මුනිවරයෙක් ඉදිරිපස. මුනිවරයෙක් ඉදිරිපස නිරුවත් නිසාම පටාචාරාවුන් වහන්සේ ළඟට නිරුවතින් පැමිණීම හරිම ශ්‍රේෂ්ඨයි. දැන් ඕම බණකිවොත් පොල්ලකින් ගන්න හිතෙන් නැද්ද. හිතෙනවාර සම්ප්‍රදායට ඇටුවම් බැහැපු මෝඩ තක්කඩින්ට.